අයිබෝන් අපේ තරුණයන් බොහොමයකට තියෙන ගැටලුවක් තමයි මේ රැවුල වවා ගන්න කොහොමද කියන කාරණය. ඉතින් ඒ ප්‍රශ්නයට විසඳුම් ඉන්ටර්නෙට් එකේ තියෙන දහස් ගණන් වියදම් කරලා ගන්න එක එක කොමර්ෂල් ලෝෂන්ස් වලින් ලැබුණේ නෑ නේද? සල්ලි වියදම් වුණා විතරයි. ඉතින් ඒකට විසඳුම අපි අද වෛද්‍ය විද්‍යාත්මකව ඉගෙන ගමු. අත්‍යවශ්‍යම කාරණයක් තමයි මූණේ රැවුල තියෙන්න ඕන. මොකද්ද ඒ කියුවේ කියලා ඔයාලා බලන වෙද්දී. හරි, ඒ මොකද්ද කියලා මම කියන්නම්. අපේ මූණේ තියෙන සමේ රෝම කූප පවතිනවා. ඒ රෝම කූප වලින් තමයි රැවුල් ගස් එන්නේ. එතකොට මේ රැවුල හැදෙන එක තීරණය කරන්නේ ජානමගින්. ජානමගින් තමයි ඔයාගේ මූණේ රැවුල් ගස් ඇති කරනවද නැද්ද කියන තීරණය කරන්නේ. ජාන හරියට ඔයාගේ දෙවියෝ වගේ. එතකොට දෙවියෝ මූණට රැවුල දුන්නත් නැත්නම් රැවුල නැහැ. දුන්නත් රැවුල තියෙනවා. එතකොට රැවුල නැති මූණකට මොන දේ කළත් ඒක හරියට මුඩු ඉඩමකට පෝර දාලා පොල් ගහක් හැදෙනකම් බලන් ඉන්නවා වගේ වැඩක්. පොල් ගහක් හැදෙනවද? නැහැ. මොකද පොල් පැලයක් ඒක නැහැ. අන්න ඒ වගේ ඔයාගේ මූණේ හැමේ රෝම නැත්නම් මොන දේ කළත් රැවුල වවන්න බෑ. නමුත් දුක් වෙන්න එපා. ඒ අයට පිළියමක් තියෙනවා. ඒ තමයි හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට්. ඒ කියන්නේ ඔයාගේ ඔළුවෙන් ගත්ත කෙස් මූණේ හිටවනවා. ඉතින් මේ වැඩේ ලොකු කාලයක් සහ වියදමක් යන වැඩක්. නමුත් කරන්න බැරි නැහැ. හරි. දැන් අපි බලමු පුංචි පුංචි රැවුල් ගස් තියෙන නමුත් ඝන මුහුණ පුරාම රැවුල වැවෙන්නේ නැති අයට මොකද කරන්න පුළුවන් කියලා. ගොඩක් වෙලාවට ඒ අයගේ රැවුල වැවෙන්නේ නැති වෙන්න හේතු කීපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවය. නමුත් ඒ වගේ වෙනවනම් රැවුල විතරක් වැවෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. තවත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනය. මේ හෝමෝනය අඩුවීම තුළින් රැවුල වැවෙන්නේ නැති වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ලිංගික බලහීනතාවයේ මදසරු බව, ඊළඟට ශරීරයේ මාංශ පේශී නඩුවීම වගේ දේවල් එක්කම පියයුරු වර්ධනයක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව හයිපොතයිරොයිඩිසම් තත්ත්වය වගේම යකඩ ඌනතාවය සහ වෙනත් විටමින් ඌනතාවයන් වලදී ඔය කියන විදියට මූණේ රැවුල නොවැවි අරින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආතතිය, නිින්ද අඩුකම, ඊට අමතරව විශේෂම හේතුවක් තමයි දුම්වීම. මේ කියන කාරණාවන් වලින් ඔයාගේ මූණේ රැවුල වැවෙන එක නැති වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේ රෝග තත්ත්වයක්ද කියලා පරීක්ෂා කරව ගන්න අවශ්‍ය වෙන්නේ ඉහත කියපු රෝග ලක්ෂණ පවතිනවා නම් තමයි. හරි. ඒ වගේ රෝග තත්ත්වයක් නැති කෙනෙක් නම් නිරෝගීව සිටියත් රැවුල් ගස් පොඩිවට තනින් තන තුනීවට තියෙන කෙනෙක්ට ඝනකම්බ තමන්ට අවශ්‍ය ප්‍රදේශය තුල රැවුල වවා ගන්න පුළුවන් ක්‍රමය තමයි මිනොක්සිඩිල් කියන ඖෂධය භාවිතා කරන එක. ඒ ඖෂධය 3% මිනොක්සිඩිල් විදියට තමයි මූණට භාවිතා කරන්න ඕන. ඒකට හේතුවක් තියෙනවා. හැමෝම දන්න 5% මිනොක්සිඩිල් වල සාන්ද්‍රණය වැඩි නිසා ඒක මූණට භාවිතා කළොත් මූණේ සම ඩැමේජ් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සායනිකව තහවුරු කිරීම මගින් සහ සිදු කරපු පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව 3% මිනොක්සිඩිල් තමයි මූණට සුදුසුම වන්නේ. ඉක්මනට වැවෙන්න කියලා 5% මිනොක්සිඩිල් ගන්න යන්න නම් එපා. හරි. දැන් අපි බලමු මිනොක්සිඩිල් වලින් කොහොමද රැවුල වැවෙන්නේ කියලා. මිනොක්සිඩිල් කියන ඖෂධය ඉස්සර භාවිතා කළේ අතිරුදුරු පීඩනයට. නමුත් එහි අතුරු ප්‍රතිඵලයක් නැත්නම් සයිඩ් ඉෆෙක්ට් එකක් තමයි කොණ්ඩේ සහ රැවුල වැවිච්ච එක. ඒ අනුව දැන් භාවිතා වෙන්නේ කොණ්ඩේ සහ රැවුල වවන්නේ. මිනොක්සිඩිල් රුධිර පීඩනය අඩු කරන්නේ රුධිර නාල විශාල කිරීම හරහා. ඉතින් ඒ විදිහට රුධිර නාල විශාලනය වුණාම කිස් කබරට වගේම මුහුණේ සමටත් ගලා එන රුධිරය වැඩි වෙනවා. ගහකට හොඳට පෝර වතුර ලැබෙනකොට දළදාල ලොකුවට වැවෙනවා වගේ රෝම කූපවලට ලේ හොඳට ලැබිලා පෝෂණය වැඩිපුර ලැබුණාම කොට කෙස් වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ විදියට මිනොක්සිඩිල් පාවිච්චි කරන්නේ කොහොමද? ගොඩක් අය මේ ගැන දැනුවත් නැහැ. අනිවාර්යයෙන්ම මේ භාවිතා කරන විදිය ඉතාම වැදගත්. මොකද ඒ හරහා තමයි ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්කම තියෙන්නේ.
ඔයා මේ ලෝෂන් එක රැවුල වැවෙන්න ඕන ප්‍රදේශයේ ආලේප කරලා ඇඟිලි තුඩු වලින් තද නොකර මෘදුව විනාඩි 10ක් මසාජ් කරන්න ඕන. ඒ හරහා උත්තේජනය තුලින් සමට ගලා එන රුධිරය වැඩි කරන්න තමයි අපි මසාජ් කරන්නේ. ඊළඟ වැදගත් කාරණය තමයි මේක දිනපතාම දවසට දෙවරක් ආලේප කරන්න අවශ්‍යයි. දැන් ඔයා හිතනවා ඇති කොච්චර කාලයක් මේක පාවිච්චි කරන්න ඕනද කියලා. හරි. දැන් අපි ඒ ගැන බලමු. ඇත්තටම මේක මාසයක් පමණ ආලේප කරද්දී ඔයාට ප්‍රතිඵල පෙන්වන්න පටන් ගන්නවා. ඒ වගේම මාස 4ක් වගේ යද්දී ඔයාට අවශ්‍ය ප්‍රතිඵලය ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔයා එතනට ළඟා වුණාට පස්සේ නැවතුවොත් හරියට ඒක මුඩු ඉඩමේ පොල්ලින්දලා දිගටම වතුර පොර දාලා ගහ හැදෙන්න පටන් ගත්තාම වතුර පොර නැවතුවොත් ගහ මැරිලා යනවා වගේ මේ වැවුන රෝමය නැවත හැලෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක ආලේප කිරීම දිගට කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය ප්‍රමාණය ළඟා කරගත්තට පස්සේ දිනපතා ආලේප නොකර සතියට දවස් 3ක් වගේ දවසක් කර දවසක් මාසයක් වගේ භාවිතා කරලා ඊට පස්සේ සතියට දෙවරක් වගේ තවත් මාසයක් භාවිතා කරලා එතන ඉඳන් සතියට වතාවක් නොකඩවා භාවිතා කරන්න අවශ්‍යයි. ඊට අමතරව මේ වැවෙන රැවුලට අවශ්‍ය කරන අනෙක් පෝෂක පදාර්ථ ඔයා ශරීරයට එකතු කරගන්නත් අවශ්‍යයි. ඒකත් ඉතාම වැදගත්. ඉතින් ඒ සඳහා සමබල පෝෂදායී ආහාර වේලක් එකතු කරගන්න ඕනම. ඒ කෑම එකේ ප්‍රෝටීන් වැඩිපුර ගන්න එක ඉතාම වැදගත්. ඒ වගේම හොඳ නිින්දක් ලබන එක සහ ආතතිය අවම කරගන්න එකත් ගොඩක් වැදගත්. ඒ අතරතුරේ දුම්පානයෙන් වැළකී සිටීම අත්‍යවශ්‍යම කාරණයක් බව අනිවාර්යෙන් තරුණ ඔබ මතක තබා ගත යුතුයි. ඔයාලට ගොඩක් අය කියන්නේ පෝෂදායී ආහාර වේලක් ගන්න කියලානේ. හැබැයි ඒ මොනවද කියලා කියලා දීලා නැහැ නේද? හරි. අද මම කියා දෙන්නම් රැවුල වැවෙන්න උදව් වෙන ආහාර ලිස්ට් එකක්. මේවයි අන්තර්ගත විටමින් වර්ග සහ ප්‍රෝටීන් රැවුල වැවෙන්න උපකාර වෙනවා කියලා සොයාගත් දේවල්. ප්‍රෝටීන් අධික ආහාර නම් දන්නවනේ. දියර කිරි, බිත්තර, මාළු, මස්, ධාන්‍ය වර්ග. ඒවා වැඩිපුර දිනපතාම ගන්න අවශ්‍යයි. ඒ වගේම කොණ්ඩය සහ රැවුල වැවෙන්න වැදගත් මූලද්‍රව්‍යයක් තමයි සින්ක්. ඒ අනුව සින්ක් අඩංගු ආහාර විදියට වට්ටක්කා, නිවිති, පලා වර්ග වගේම ඇට වර්ග අපිට ආහාරයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම යකඩ අත්‍යවශ්‍ය සංඝටකයක්. යකඩ අඩංගු ආහාර, ඒ කියන්නේ කෙසෙල් මුව, පලා වර්ග, රතු මස්, රතු මාළු, ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ භාවිතා කරන යකඩ අවශෝෂණය වැඩි කරගන්න විටමින් සි අඩංගු ආහාර එකතු කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ දොඩම්, දෙහි, ඇඹුල් බේර වගේ දේවල් ඔයාගේ කෑම වේලට එකතු කරගන්න ඕන. ඊට අමතරව අර්තාපල්, වියලි මිදි, හාල් මැස්සෝ, ඔලිව් තෙල්, රට කජු, හතු මේ වගේ දේවලුත් ඔයාගේ ආහාරයට එදිනෙදා ජීවිතයේදී එකතු කරගන්න උත්සාහ කරන්න අවශ්‍යයි. අවසාන වශයෙන් වෙළඳ පොලේ සායනික වාර්තා මගින් සනාථ නොකරපු ප්‍රමිති සහතික මුකුත් නැති එක එක පෝෂණ අතිරේකද, ෆුඩ් සප්ලිමන්ට්ද ඒවා මේවා ගන්නේ නැතුව ප්‍රමිතීන්ට අනුව සායනිකව තහවුරු කිරීම සහිතව තියෙන මල්ටිවිටමින් වර්ගයක් වෛද්‍ය නිර්දේශයක් මත භාවිතා කරන එක ඉතාම යෝග්‍යයි. ඉතින් ඒ කියපු විදියට 3% මිනොක්සිඩිල් එක ඔයාගේ මූණේ ආලේප කරන ගමන් අර කලින් කියපු විදියේ පෝෂදායී ආහාර වේලක් එකතු කරගන්නවා වගේම මල්ටිවිටමින් වර්ගයකුත් වෛද්‍ය නිර්දේශ මතම භාවිතා කිරීම හරහා ඔයාට මාස 4ක් 5ක් අතර කාලයක් තුළ බලාපොරොත්තු වෙන ආකාරයට රැවුල වවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වෙළඳ පොලේ තියෙන වැරදි දේවල් වලට ලොකු වියදම් කරලා නාස්ති වෙන්නේ නැතුව නිවැරදි භාවිතය තුලින් මිනොක්සිඩිල් භාවිතා කරලා ඔයාගේ රැවුල වවා ගන්න ඔයාට අද ඉඳන් පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ වගේ බොහොම වැදගත් වීඩියෝවක් සමඟ යළිත් හමු වෙනතුරු ඔබට සුබ දවසක්, නිරෝගී ජීවිතයක්.